शून्यता में शून्यता वे किन एक हरी परिश्रमें तेरुं गंडो हरी में परिश्रमें तेरुं गंडो में शून्यता निवनट समारु शून्यता वे किन पुरुधु इलाइन निवनट शून्यता वे किन पुरुधु इलाइन में බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරනවා මහණෙනි මම නැති දෙයක් නෙවෙයි අවබෝධ කරගන්නේ තියෙන දෙයක් කියලා. නැති දෙයක් නෙවෙයි අවබෝධ කරගන්නේ තියෙන දෙයක්. නැති දෙයක් අවබෝධ කරගන්න බෑනේ. නැති දෙයක් තියෙනයි කියලා බාර ගන්න බෑනේ. එතකොට නිවන් කියන එක නිවන කියන එක නැත්නම් ඔක අවබෝධ වෙන්නේ කොහොමද? निवन किएने का नेपनम आरमुन वेने कोम ऐते बुटे निर्वाण धातु किएने का एक मोनाहारी लक्षणे किंग ओके तीन वन ओके पावतीन वाने ये पावतीन दयाप में ये तैनटे गया हम पास तीरी निवटीन ये में नेती दयाप बैठीन ड बैन आरमुन वेने ने आओ बोधी कर गांड बै एक अन्य निवां आरमुन कराने मोना सित ලෝකෝත්තර සිත් වලට මාර්ග සිත් සහ ඵල සිත් මාර්ග සිත් හතරක් තියෙනවා ඵල සිත් හතරක් තියෙනවා ඒ මාර්ග සිත් වලට නිවන අරමුණු වෙන්න ඕනේ හැබැයි අරමුණක් නැතුව හිතක් පහළ වෙන්නේ නැහැ හිතක් පහළ වෙලා නිකන් ඉන්නේ අරමුණක් අවශ්‍යයි අරමුණක් නැතුව කිසිම අවස්ථාවක හිතක් පහළ වෙන්නේ එතකොට හිතක් පහළ වුණා නම් ඒ හිතට අරමුණු වෙන්න ඕන ලෝකෝත්තර සිත් කියලා කියන මාර්ග සිත් සහ ඵල සිත් මේ වාට අරමුණු වෙන්නේ එකම දෙයයි ඒ තමයි නිවන එතකොට නිවන් මේ සිත් වලට අරමුණු වෙනවා නම් නිවන නැති එකක් නෙවෙයි අරමුණු වෙන්න විදිහක් නැහැ නිවන තියෙනවා නිවන් ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම තියෙන දෙයක් අවබෝධ කරගන්න හැබැයි තියෙන දේ අසංකතයි වෙනස තියෙන්නේ මේ පැත්තේ තියෙන දේවල් වගේ නෙවෙයි ඒක හරිනේ දැන් ඕලාරිකව තිබෙනා උදේයි සුයුම තිබෙනා උදේයක් තියෙනවා ඕලාරික ගතිය නැති උනායි කියලා ඒක සුයුම නැති උනායි කියලා කියන්නේ නැහැ ඒක නිසා සූක්ෂම වූ ප්‍රණීත වූ යම්කිසි ධර්ම ස්වභාවයක් තියෙනවා ඒ ධර්ම ස්වභාවය තමයි අර ලෝකෝත්තර සිත් වලට ආරමුණු වෙන්නේ. ඒක එතකොට එම්ටි කියලා කියන්න පුළුවන්. ආන්න ඒක වරද. නිවනට එම්ටිනස් කියලා කියන්නේ. සමහර ලෝක වටේම ඔය එම්ටිනස් එක ගැන කතා කරනවා. නිවනට ඈඳ. හිතලා හිතන්නකෝ නිවන නැහැ. ශූන්‍යතාව. හැබැයි ශූන්‍යතාවය කියන එක තියෙනවා. මහා ශූන්‍යත, චූඩ ශූන්‍යත කියලා සූත්‍ර දෙකකුත් තියෙනවා. ඒ ඇවිල්ලා මේ ඉංග්‍රීසි පරිවර්තනයේ හැටියට නම් හරි මේක ශූන්‍යතාවය කියලා කියන්නේ emptiness කියන එක හරි වචනේ වලට පරිවර්තනයේ හරි අදහසේ හැටියට ගැලපෙන්නේ දැන් ශූන්‍යතාව කියලා කියන්නේ මෙහෙම අපි මේ පංච ස්කන්ධය කියලා කියමු පංච ස්කන්ධේ බාරගත් විදියක් තියෙනවා පංචස්කන්ධය අපි බාර අරන් තියෙන්නේ මොන විදියටද අපේ හිතේ කිටලා තියෙනවා මේක නිට්ටිය කියලා මේ නිට්ටිය කියන එක හොඳට වැදලා තියෙනවා තව එකක් තියෙනවා මේකේ ඇතුලේ සැපය තව එකක් තියෙනවා මේක සදාකාලික වෙනස් වෙන්නේ නැති ඒකට ආත්මය කියලා හෝ වේවා සෝල් එක කියලා හෝ වේවා self කියලා හෝ වේවා එහෙම නැත්නම් ජීවේ කියලා හෝ වේවා ආත්මේ කෙනා කියලා හෝ වේවා යම්කිසි ආත්මීය ගතියක් මේකේ තියෙනවා කියලා දැන් මේ තුන තමයි මේ අදහස් තුන මේකට උඩට දාලා තියෙන්නේ මේ අදහස් තුන මේ
ස්කන්ධ පහට දාලා තියෙනවා. මේ ස්කන්ධ පහට මේක දාලා තියෙන මේක එහෙම ලේසියෙන් ගැලවෙන්නේ නැහැ. එහෙම ලේසියකින් ගැලවෙන්නේ නැහැ. හැබැයි මේක රවට්ටන්න පුළුවන්. මේක තේරෙනවා? මේ උඩට වැදිලා තිබෙනා වූ මේ 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 කියන මේ නිට්ටිය කියන ගතිය සැපයක් තියෙනවා කියන ගතිය ඉතින් මේ ආත්මයක් තියෙනවා කියන ගතිය ඔක්කොම මේක ඇතුළට කැවිලා තියෙනවා උඩ කැවිලා තියෙනවා එහෙම ලේසියෙන් අතහැරලා යන්නේ සමහර තියෙනවා මේ අය මාන වගේ දෙයක් එවුවයින් පස්සේ ඒවා සුද්ධ කරනවා අපි හිතමු මේ හොදලා පිඟම් කෝප්ප ඔක්කොම හොදලා හොදලා සුද්ධ කරනවා නේද ඒ සුද්ධ කරායින් පස්සේ ඒවා ඔක්කොම යනවනේ හැබැයි ඒ හොදපු හොඳට වේලපු එක ආයෙත් බැලුවාන් පස්සේ ඒකෙ තව පිළිගඳ තියෙනවා ඒ වගේ මේක මේ එහෙම ලේසියෙන් ගැලවිලා යන්නේ හරි තදට කැවිලා තියෙන මේ ගති තුන මේකේ තියෙන්නේ ඒක නිසා මේක අයින් වෙන්නේ නැති නිසා ලෝකයේ ඉන්න අය මේකේ ආත්මයක් මේකේ ජීවියක් මේකේ සත්වයේ මොන ආකාරයකට හරි ඉන්නවා කියන තීරණය කියලා ඒක නිසා ඒ අය සත්ව ගතිය ජීව ගතිය ආත්ම ගතිය තියෙනවායි කියලා පාරදස්. දැන් මේ ශුන්‍යතාවය කියලා කියන්නේ විදර්ශනා කරගෙන යනවනේ. දැන් විදර්ශනා කරන්නේ නැතුව කවදාකවත්ම විදර්ශනාවක් සිද්ධ වෙන්නේ නැතුව නිවන අවබෝධ වෙන්නේ නැහැ. අනිත්‍ය දකින්න නැතුව දුක්ඛ දකින්න නැතුව අනාත්මය දකින්න නැතුව නිර්වාණ ධාතුව ස්පර්ශ වෙන්නේ නැහැ. හේතුව මම කිව්වා නේද විමුක්ති මුඛ කියලා තියෙනවා කියලා විමුක්ඛ විමුක් විමුක්ඛ මේක ඉස්සෙල්ලා කිව්වා නේද මහත්තයා විමුක්ඛ මුඛ තුනක් තියෙනවා කියලා ඕ ශුන්‍යත අනිමිත්ත අපනිත කිව්වා නේද තවසක් අපි ගිහිල්ලා මේ මොරවක් කෝරේ දානෙකට ගියා එහෙදී කිව්වා මේ ඒ හරියට මේ විනය වඩන කට්ටිය නම් පන්සලේ සමාදන් වෙන්න සූදානම් වෙලා නමස්කාරය කියන්නේ කියලා. ඊට පස්සේ කිව්වා ඒක දන්නේ නැහැ කියලා. නමස්කාරය කියන්නේ කිව්වා දන්නේ නැහැ කියලා. ඉතින් පුදුම. ඊට පස්සේ කිව්වා මේ එන නමෝතස කියන්නු කියලා. ආ ඒක දන්නවා. නමස්කාරය කියවන්න නමස්කාරය. නමෝතස කියන දන්නවා. සමහර ලාට තියෙන අර හෙඩ්ලයින් එක අපිට මතක නැති. අර හෙඩින් එක මතක නැති වෙනවා හැබැයි අර කියපු කාරණේ මතක තියෙනවා මම මතක හැදෙන්නේ මේ ප්‍රීතර කිව්වා කියලා ඒක ශුන්‍යත අනිමිත් කිව්වා ඒක ශුන්‍යත අනිමිත් ඒකට කියනවා විමුක්ති මුඛ කියලා කවදාකවත්ම අනිත්‍ය තේරෙන්නේ නැතුව දුක්ඛය තේරෙන්නේ නැතුව අනාත්මය තේරෙන්නේ නැතුව වැටහෙන්නේ නැතුව කිසිම දවසක කෙනෙකුගේ හිත නිර්වාණය පැත්තට යන්නේ නැහැ දැන් මේ ශුන්‍යතය කියලා කියන එක ඇයි මේක ශූන්‍යයි කියලා කියන්නේ මේ ස්කන්ධ පහ වෙනම ගන්නවා රූපය වේදනාව සංඥාව සංඛාර විඥාන මේ පහ එක එකක් අරන් බලනවා. දැන් මෙතන පහ මුලිය වලනේ තියෙන්නේ. වෙන කරනවා. මේ පහ වෙන් කරලා මේකේ කිසිම විදිහක ආත්මීය ගතියක් නැහැ. ඒක නිසා මේක ආත්මීය ගතිය ශූන්‍යයි. ආත්මීය ගතියින් ජීව ගතියින් මේ රූපය ශූන්‍යයි. ඊට පස්සේ එහෙම තියෙනවා නම් මේක ඇතුලේ තියෙන්න ඕන ආත්මයකට තිබෙන්නා වූ ජීවයකට තිබෙන්නා වූ ශක්ති ගුණයක් තියෙන්න ඕනේ. එහෙම එකක් මේකේ හොයාගන්න බැරි නිසා වෙයි මේක මොකද වෙන්නේ? ශූන්‍ය. මේ පැත්ත බලන්න.
මේ පැත්ත බලනකොට තේරෙනවා හිතට නුවරට මේකෙත් මේක අතහැරුණා නම් ඒක ගියානේ මේකෙත් මේ ආත්මීය ගතිය නෑ ආත්මීය ගතියෙන් ඒක ශූන්‍යයි ඉස් දැන් අපි කියනවා කාමරයකට ගිහිල්ලා මිනිසු පිළිච්ච කාමරයක් තියෙනවා ඉතින් මිනිසු පිළිච්ච කාමරයකට ගිහිල්ලා ඉස්සල්ලා හිටිය දැන් නෑ ඊට පස්සේ කියනවා මොකද්ද හිස් මිනිසුන්ගේ මිනිසු නෑ මිනිසුන්ගේ හිස් වෙලා තියෙනවා ඒ වගේ මේ අපි හිතාගෙන හිටපු ආත්මීය ගතිය මේකේ නෑ කියලා එතකොට තමයි ශූන්‍යතාවය ඇති ආන්න ඒ වගේ මේ පහේම බලන සංඥාව සංස්කාරය විඥානය කියන මේ පහේම ආත්මීය ගතියක් ජීව ගතියක් ඒ වගේම පවතිනා ගතියක් නොවෙනස් තිබෙනා ගතියක් යම්කිසි එන්ටිටි එකක් self එකක් soul එකක් මොකක්වත් මේකේ නැති නිසා ආන්න ඒ ඒව නැතුව යම්කිසි ධර්ම ස්වභාවයක් පවතිනවා ඒකට කියනවා මොකද්ද ශූන්‍යතාවය ශූන්‍ය වෙන්නේ මොකෙන්ද ආත්මීය ගතිය ශූන්‍යයි හැබැයි රූපය ආත්මීය ගතිය ශූන්‍යයි අපි රූපයක් හැටියට නම් රූපී තියෙනවා රූප ස්වභාවයක් හැටියට තියෙනවා දැන් ධාතු ස්වභාවයක් තියෙනවනේ ඒ ධාතු ස්වභාවය ශූන්‍යයි කියලා කියන්නේ නැහැ ධාතු ස්වභාවය තියෙනවා ධාතු ස්වභාවය තිබුණාට ඒක නැති මොනවද ආත්මීය ස්වභාවය නැහැ ඒක නිසා ශූන්‍යයි ඔය ශූන්‍යතාව කියලා කියන්නේ ඔය නිසා